කටාරින් ද ලංකාවට වැකේෂන් එකක් ගිහලා නැවත කටා වලට එන්න බලන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්න මම සූදානම් වෙන්නේ. මොකද ලංකාවට ගිය බොහෝ දෙනෙක් මගෙන් අහනවා කටා වලට නැවත එන්නේ කොහොමද අපි මොනවද කරන්න ඕනේ කියලා. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. डाउनलोड करना ඔබගේ කටා එන්ටි පර්මිට් එක එක්ස්පයර් වෙන කලින් එහෙම නැත්නම් කල්ලිකුත් වෙන කලින් ඔබ කටා වලට පැමිණිය යුතුයි. සාමාන්‍යයෙන් ඔබගේ කටා එන්ටි පර්මිට් එක ඔබ ලංකාවට ගිය දිනේ ඉඳන් මාස 6ක් දක්වා වළංගුයි. දැන් තිබෙන නීතිය අනුව ඔබ කොරෝනා වෙනත් මාත්‍රා දෙකම අරගෙන තිබ්බත් නැතත් කටා වලට ඇවිල්ලා දින 10ක් හෝටලයක හරි එහෙම නැත්නම් දින 14ක් මෙකැනිස් එහෙම නැත්නම් මොටෙල් එකක හරි නිරෝධායනය වෙන්න ඕනේ. අපි දැන් බලමු මේ නිරෝධායනය සඳහා හෝටල් හරි එහෙම නැත්නම් මෙකැනිස් හරි වෙන් කරගන්නේ කොහොමද කියලා. කටා එයාවේස් මගින් මේ සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුනා දුනා. ඒක තමයි ඩිස්කවර් කටා වෙබ් අඩවිය. ඔබගේ හෝටලේ හරි මෙකැනිස් ඇකමඩේෂන් එක හරි ඔබට වෙන් කරගැනීමට හැකියාවක් තිබෙන ඩිස්කවර් කටා වෙබ් අඩවියෙන් පමණයි. මේ සඳහා ඔබට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් නැති කෙනෙක් නම් ඔබට ඔබ වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තිබෙන කෙනෙක්ගෙන් සහාය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් වුණත් හෝටල් සහ මෙකැනිස් බුක් කර ගැනීමට එහෙම නැත්නම් වෙන් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යනවා නම් ඔබට අනිවාර්යයෙන්ම බුකින් එකට අමතරව ඔවුන්ට සේවා ගාස්තුවක් එහෙම නැත්නම් සර්විස් ෆී එකක් ගෙවන්න සිදු වෙනවා. අපි මුලින්ම දින 14ක මෙකැනිස් එම නැත්තම් මොටෙල් එකක් බුක් කරගන්නේ කොහොමද කියලා බලමු. සාමාන්‍යයෙන් මේ මෙකැනිස් සඳහා ගැහණු පිරිමි වශයෙන් ඇකමඩේෂන්ස් වෙන් කරලා තිබෙනවා. මේ මෙකැනිස් ෂෙයාරින් ඇකමඩේෂන් එකක සාමාන්‍යයෙන් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ෂෙයා කරගන්න ඔවුන් යොමු කරනවා. ඒ කියන්නේ ඔබ මේ සඳහා යොමු වෙනවා නම් ඔබට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි එක්ක ඔබගේ කාමරය බෙදා ගන්න සිදු වෙනවා. මෙන්න මේ ආකාරයට ඩිස්කවර් කටා වෙබ් අඩවිය තුළින් ඔබට මෙකැනිස් බුකින් එකක් වෙන් කරගන්න හැකියාවක් තිබෙනවා. ඔවුන් සඳහන් කළ තිබෙන ආකාරයට කොළපාටින් සඳහන් කළ තිබෙන දිනය සඳහා ඔබට බුකින් වෙන් කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් ඔබ ජූනි මාසයේ තිබෙන දිනයක් ක්ලික් කළ බැලුවොත් ඇත්තටම ඔබට මෙකැනිස් බුකින් එකක් බුක් කර ගැනීමට ඔවුන් අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ කියන්නේ මේ දිනයන් සඳහාත් මෙකැනිස් බුකින් මේ අවස්ථාව වෙන විටත් පිරීලා අවසන්. ජූනි මාසයේ පළවෙනිදා කොළපාටට තිබුණාට ඔබ ක්ලික් කළ බැලුවොත් ඇත්තටම තිබෙන්නේ ගැහැණුන් සඳහා ෂෙයාරින් ඇකමඩේෂන්ස් පමණයි. පිරිමි ෂෙයාරින් ඇකමඩේෂන් එකක් ලබා ගැනීමට මේ අවස්ථාව වෙන විට හැකියාවක් තිබෙන්නේ ජූලි මාසයේ 7 වෙනිදා ඉඳන්. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අවස්ථාවේදී තිබෙන තොරතුරු වලට අනුව තමයි මම දත්ත ලබා දෙන්නේ. ඔබට මේ බුකින් එකක් වෙන් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම තොරතුරු කිහිපයක් තිබෙනවා. ඒ තමයි කටා ඩෙන්ටි කාඩ් නම්බර් එක කටා ඩෙන්ටි කාඩ් එක එක්ස්පයර් වෙන දිනය කටාවල දුරකථන අංකය කටාවල තිබෙන ඔබේ ලිපිනය ඒ වගේම ඔබගේ ෆ්ලයිට් ඩීටේල්ස් අත්‍යවශ්‍යයි. ෆ්ලයිට් ඩීටේල්ස් කියවම ඔබගේ ගුවන් යාන අංකය සහ ගුවන් යානයේ ගොඩ බසින වේලාව අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕනේ. මේ බුකින්ස් ඔබට වෙන් කර ගැනීමට හැකියාවක් ලබා දීලා තිබෙන්නේ ෆ්ලයිට් arrive වෙන ටයිම් එකට. ඒ කියන්නේ ඔබ කටාවලට ගොඩ බහින වේලාව අනුව මේ තොරතුරු සියල්ලම ඔබ ලබා දුන්නාට පස්සේ ඔබට අවසාන පිටුවේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් සඳහන් කරලා ඔබට බුකින් එක වෙන් කරගන්න එහෙම නැත්නම් ඉෂු කරගන්න හැකියාවක් තිබෙනවා. ඔබ ඉෂු කරගත්තට පස්සේ ඒ වවුචර් එක ඔබ print කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි දින 10ක් සඳහා හෝටලයක් උනත් වෙන් කර ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඔබ තනි කාමරයක ඉන්න හෝටලයක් බුක් කරනවා නම් උදාහරණ විදියට ජූනි මාසයේ 30 වෙනිදා ගත්තොත් කටාරියල් 4569ක් මේ වෙනකොට පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ දින 10ේ හෝටල් සඳහා තිබෙන අවම ගාස්තුව කටාරියල් 3650 3700ක් වගේ වෙනවා. මේ හෝටල් කාමරත් ඔබට එක්කෙනෙක් එක්ක හරි දෙන්නෙක් එක්ක හරි ෂෙයා කරගන්නත් පුළුවන්. හැබැයි එක් කාමරයක ඉන්න අය එකම ෆ්ලයිට් එකක කටාවලට ගොඩ බහින්න ඕනේ. ඒ කියන්නේ එකම වෙලාවෙදී කටාවලට ගොඩ බහින දෙන්නෙක්ට හරි තුන් දෙනෙක්ට හරි හෝටලයක් ෂෙයා කරගන්න හැකියාවක් තිබෙනවා. නමුත් මේ බුකින් එක ඔබ ඔබගේ ෆ්ලයිට් එකට කලින්
වෙන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉන්න කාමරයක මිලට වඩා වැඩි මිලක් තුන්දෙනෙක් ඉන්න කාමරයක එක්කෙනෙක් වෙනුවෙන් ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ ඔබට හෝටලෙට යන කොස්ට් එක අඩු කරගන්න අවශ්‍යයි නම් ඔබ තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න එක නුවණට හුරුයි. දැන් අපි දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් තිබෙන කෙනෙක්ට හරි නැති කෙනෙක්ට හරි කටාවල තිබෙන ක්වොරන්ටයින් හොටෙල් හරි මැකැනිස් හරි බුක් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ඊළඟට අපට එන ප්‍රශ්න කිහිපයක් ගැන. පළවෙනියටම එන ප්‍රශ්නේ තමයි ඔබ බුකින් එකක් දැම්මට පස්සේ වෙනස් කරගන්න හරි කැන්සල් කරන්න හරි පුළුවන්ද? ඩිස්කවර් කටා සඳහන් කරලා තිබෙන ආකාරයට ඔබට වැලිඩ් රීසන් එකක් එහෙම නැත්නම් සැලකිය යුතු හේතුවක් නැතිව බුකින් එකක් වෙනස් කරගන්න හරි කැන්සල් කරන්න හරි හැකියාවක් නැහැ. ප්‍රධානම වශයෙන් ඔවුන් සඳහන් කරලා තිබෙන ආකාරයට ඔබට බුකින් එක වෙනස් කර ගැනීමට හරි කැන්සල් කිරීමට හැකියාවක් තිබෙන්නේ ෆ්ලයිට් එකක් කැන්සල් වුණොත් හරි එහෙම නැත්නම් ඔබ ගුවන් ගමනට කලින් PCR පරීක්ෂණයක් කරනකොට PCR පරීක්ෂණයේදී පොසිටිව් වුණොත් පමණයි. නමුත් ඔබට ට්‍රැවල් කරන්න බැරිම අවස්ථාවකදී ඒ අවස්ථාවන් ප්‍රූ කරන්න එහෙම නැත්නම් සනාථ කරන්න හැකියාවක් තිබෙනවා නම් ඔබට ඔබගේ බුකින් එක වෙනස් කරගන්න හරි කැන්සල් කරන්න හරි හැකියාවක් තිබෙනවා. ඔබට මතක ඇති මම කිව්වා දෙන්නෙක් එක්ක හෝටලයක් ෂෙයා කරගන්න අවස්ථාවක් තිබෙනවා කියලා. මෙන්න මේ අවස්ථාවේදී ඔබ සැලකිය යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි හෝටලයක් දෙන්නෙක් එක බුක් කරාට පස්සේ අවසාන මොහොතේදී එක්කෙනෙක් පොසිටිව් වෙලා හරි එහෙම නැත්නම් එන්නම බැරි හේතුවක් නිසා ට්‍රැවල් කරන්න බැරි වුණොත් බුක් කරපු හෝටලය ඔහුට හෝ ඇයට විතරක් වෙනස් කර ගැනීමට හැකියාවක් නම් නැහැ. හැබැයි දෙදෙනාටම එන්න හැකියාවක් නැතු. ඒ කියන්නේ දෙන්නම පොසිටිව් වෙලා හරි එහෙම නැත්නම් ෆ්ලයිට් එක කැන්සල් වෙලා හරි තිබෙනවා නම් ඒ හෝටල් කාමරය ඒ විදියටම ඔබට වෙනත් දිනයකට වෙනස් කරගන්න පුළුවන්. මේ වෙනස් කර ගැනීම සඳහා ඔවුන් වෙනස් කිරීම ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් කටාරියල් 100ක් 150ක් වගේ ගණනක් අය කරනවා. ඊට අමතරව ඔබ හෝටලයක් වෙන් කරගත්ත කෙනෙක් නම් ඔබගේ අලුත් ගුවන් ගමන් දිනයට තිබෙන හෝටලයක මිල මුලින් වෙන් කරගත්ත හෝටලයේ මිලට වඩා වැඩි නම් ඒ මිල වෙනසක් ඔබට ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ හෝටලයක් ෂෙයාරින් විදියට බුක් කරගෙන එක්කෙනෙක්ට එන්න බැරි වුණොත් ඔහුට වියදම් කරපු මුදල සම්පූර්ණයෙන්ම අපතේ යනවා. ඒ නිසා ඔබ හෝටලයක් ෂෙයා කරගන්න බුකින් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම එහි අවදානමක් තිබෙනවා. නමුත් මේ බලපෑම මැකැනිස් බුකින් සඳහා නම් නැහැ. ඒ කියන්නේ තනි කෙනෙක්ට උනත් මැකැනිස් බුකින් එකක් වෙන් කරගන්න අවස්ථාවක් ඔවුන් ලබා දීලා තිබෙනවා. ඒකට හේතුව තමයි ඔබ සමග එකමඩේෂන් එක ෂෙයා කරගන්න කෙනාව කටාවලට ආවට පස්සේ ඩිස්කවර් කටාවලින් තමයි තීරණය කරන්නේ. ඊළඟට අපි කතා කළ යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ ටිකට් එක කලින් බුක් කරලා හෝටලේ පස්සේ බුක් කරනවද එහෙම නැත්නම් හෝටලේ කලින් බුක් කරලා ටිකට් එක පස්සේ බුක් කරනවද කියලා. ඔබ හෝටලේ මුලින් බුක් කරලා ෆ්ලයිට් එකේ ටිකට් එක පස්සේ බුක් කරන්න යනකොට ෆ්ලයිට් එකේ සීට් නැති වුණොත් ඔබට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ ටිකට් එක මුලින් බුක් කරලා හෝටලය ෂෝ කරන්න යනකොට හෝටලේ නැති වුණොත් ඔබට ඒ අවස්ථාවේදී ටිකට් එකේ දිනය හෝටලයක් තිබෙන දිනයකට මාරු කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකම එකම අවස්ථාවේ වෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් සඳහන් කරන්නම්. ඔබ මුලින්ම බලන්න ක්වොරන්ටයින් බුකින් එක සහ ටිකට් එක කවද්ද ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔබ කරන්න ඕන දේ තමයි ටිකට් එකක් සාමාන්‍යයෙන් බුකින් එකක් දාලා ඉෂූ කරන්න නැතුව ඔබට හෝල් කරන්න පුළුවන්. ඒ විදිහට ඔබගේ සීට් එක බ්ලොක් කරලා ඊට පස්සේ ඔබගේ හෝටලේ හරි මැකැනිස් බුකින් එක හරි ඉෂූ කරගන්න. ඊට පස්සේ ඔබට කිසිම කරදරයක් නැතිව ඔබගේ ටිකට් එක ඉෂූ කරගන්න පුළුවන්. මේ සියල්ලම ඉවරුණාට පස්සේ ඔබ අවසාන වශයෙන් මෙන්න මේ දේ කරන්න ඕනේ. දැනට තිබෙන නීති අනුව ඔබගේ ගුවන් යානය පිටත් වෙන්න පෑ 48ක් ඇතුළත ඔබගේ PCR පරීක්ෂණ වාර්තාව ලබා ගන්න ඕනේ. අවසාන වශයෙන් ඔබගේ නෙගටිව් PCR පරීක්ෂණ වාර්තාව හෝටලේ වවුචර්ක ගුවන් ටිකට් පත එන්ට්‍රි පර්මිට් එක මෙන්න මේ දේවල් සියල්ලම ඔබ ප්‍රින්ට් කරගෙන අරගෙන එන්න ඕනේ. මේ සඳහා මම නම් කියන්නේ ප්‍රින්ට් ඩොකියුමන්ට් කට්ටල දෙකක් ඔබ ළඟ තබා ගන්න එක නුවණට හොරුයි. ඒකට හේතුව තමයි ඔබ කවුන්ට් එකට ලබා දුන්න ඩොකියුමන්ට් එකක් නැවත ඔබට ලබා නොදුන්නොත් හරි එහෙම නැත්නම් ඔබ යන අතරමඟදී ඒ ඩොකියුමන්ට් එකක් ඔබ අතින් නැති වුණොත් ඒට විකල්පයක් වශයෙන් ඔබට අනිත් ඩොකියුමන්ට් එක ඒ කියන්නේ ඔබ අනිත් ලබාගත් කට්ටලෙන් ඩොකියුමන්ට් එකක් පාවිච්චි කරන්න හැකියාවක් තිබෙනවා. මොකද ඔබ කටාවලට පැමිණියාට පස්සේ අනිවාර්යයෙන්ම printed document ලබා දීම අත්‍යවශ්‍යයි. මේ විදිහට print කරගත්ත document එකක් ළඟ නැතුව ෆෝන් එකෙන් විතරක් පෙන්නලා ගුවන් ගමන්වල යෙදීමට අවස්ථාව ලබා නොදුණු අවස්ථාත් අප දැක තිබෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ඔබට මම කිව්වේ ඔබ ළඟ මේ විදිහට කට්ටල දෙකක්
ළඟ තබා ගන්න කියලා. මම හිතනවා මම මේ කතා කරපු දේවල් ඔබට වැදගත් කියලා. ඔබටත් එහෙම හිතනවා නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔබ මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කිරීමටත් අමතක කරන්න එපා. එහෙමනම් සුබ දවසක්.